රාත්‍රී 9 පමණ වන විට මගේ සියලුම වැඩ අවසන් කරන මා එතැන් පටන් පැයක කාලයක් භාවනාවේ යෙදී සිත එක්තැන් කොට නින්දට යන අතර භාවනාවේ යෙදෙන විට කවරෙක්වත් මාට බාධා කිරීමට නොපැමිණේ. නමුත් එදින අයෙක් හදිසියේම අයියේ අයියේ කියමින් කෑ ගසන්නට විය. භාවනාව කැඩුණු පසු නැවත හිත ස්ථාවර කර ගැනීමට නොහැකි වූ මම එක් වරම නැගිට්ටේ කෑ ගහපු එකාගේ අම්මව මතක් කරමින්ය. දොර ඇරගෙන එළියට පැමිණි මට දැකගත වූයේ හති දමමින් ගේ දොරකඩ දහඩිය වගුරවාගෙන සිටින තරුණයෙකි. ඌ හිටපු විදිහට මට තරහ ගන්න පොඩ්ඩක් අපහසු වුණා. මොකෝ මේ රෑ දෙකට හරියේ භය වෙලාවත්ද? මම ඔහුගෙන් ඇසූ නමුත් කිසි පිළිතුරක් නැහැ. කියන්නේ එකම නමකි, එනම් සඳුනි සඳුනි කියා පමණයි. මම විගස ඔහුව ගේ ඇතුළට ගෙන සාලේ තිබූ පුටු සැටියෙන් හාන්සි කර ඉක්මනින් මතරූ තෙල් ටිකක් ඔළුවට දමා පසෙකට කර ඔහුට නිදා ගන්නා ලෙස මගේ මනසින් ඔහුගේ මනසට තරංගයක් යැවීය. මද වේලාවකින් ඔහු සිහි විකල් වූ ගතිය පහව ගොස් ඔහු ගැඹුරු නින්දකට ලැබිනි. පැය දෙකක පමණ කාලයක් මා සෝදිසියෙන් සිටියේ මොහුගේ පසුපස පැමිණි ප්‍රාණියා කවරෙක්ද කියා සොයා ගැනීමටයි. නිසැක පරණ තරහක් ඇති අයෙක් මොහු පසුපස හඹායන බව සනාතයි. ඔහු බය වී ඇති අයිරින් මාය තහවුරු කරගත්තා. වත්තේ මායිමෙන් මෙහාට අදෘශ්‍යමාන කිසිවෙකුටත් ඒමට නොහැකි නිසා මාද නින්දට ගියේ මේ ප්‍රශ්නේ හෙටට කල් දමමි. පසුදින උදෑසන මගේ වතාවත් අවසන් කොට අර අමනුස්සයා ළඟට මම ගියේ ඔහු ඒ මෝහන නිද්‍රාවෙන් අවදි කිරීමටයි. මැතිරු තෙල් හිසගල්වා මෝහන නිද්‍රාවෙන් අවදි කර ඔහු මා දෙස මද වෙලාවක් බලා හිටියා. කියන්න බලන්න දැන් විස්තරේ. අනේ අයිය, මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඔව් ප්‍රශ්නේ තමයි අහන්නේ. මද වෙලාවක් වදකාරී ලෙස බිම බලා සිටි ඔහු සිදූ දේ මෙසේ වමාරණට විය. මගේ වයසම ගෑනු ළමයෙක් ගියා. එයාගේ නම සඳුනි. මම එයයි දවසක් ගම්පහ පන්ති ගියා. එදා අපි පන්ති කට් කරලා ගිහිල්ලා ෆිල්ම් එකකුත් බලලා පස්සේ රේල් පාර දෙකේ අපි ඇවිදගෙන ගියා. එක ප්‍රශ්න කතා කර කර අපි ඇවිදන් යන අතරේ එයා මගෙන් ඇහුවා අපි කවද්ද කසාද බඳින්නේ කියලා. අපි තාම ඉගෙන ගන්න නිසා ඒවා ඉදිරියේදී ඒ විදිහට වෙනවා නම් වෙයි, නැත්නම් නොවේ කියලා මං එයාට කිව්වා. එයා ඉක්මනට තරහා ගන්න කෙනෙක්. පොඩි වචනයක් ඇති හොඳටම මලපනින්න. ඉතින් ඒකට එයාට තරහා ගියා. අපි අතර රණ්ඩුව දුර දිග ගියා. මම බලන් ඉද්දිම මගේ ඉස්සරහදී එයා කෝච්චියට පැන්නා. මං එයාව බේරගන්න උත්සාහ කරත් මට ඒ වෙලාවේ මුකුත් කරගන්න බැරි වුණා. මං අසරණයි දැන්. මගේ පස්සෙන් ගිය මැරුණු සඳුනි විරූපී විදියට මාව මරන්න පන්නනවා. ඒ ගැන දැනගෙන අපේ ගෙදර අය මට සුරයක් දැම්මා. දවස් දෙකකට කලින් එයා ගෙදර පොඩි නංගි අපේ ගෙදරදී කොට හලුණා. ඒ කිල්ල හින්දා සුරේ බල බිඳිලාද කොහෙද? අවුරුදු දෙකකට පස්සේ ආපහු සඳුනි මට කරදර කරනවා. මගේ අතින් ලොකු වැරද්දක් වුණා කියලා මම පිළිගන්නේ නැහැ. මොකද ඒ කාලේ දෙන්න තියෙන සුදුසුම උත්තරේ තමයි මම දුන්නේ. කරදරයක් කරා නම් මට සමාව වෙන්න. අනේ මට පුළුවන් විදියකට උදව් කරන්න. මේ මල කරුමේ මාව නිදහස් කරලා දෙන්න. ඔහු එසේ පවසන්නට විය. ඔහුට අප නූලක් දමා ගෙදර ගිහින් දවස් 3කින් පැමිණ ලෙස මා ඔහුව නැවත පිටත් කර හැරියේය. නමුත් ඔහු යාමට පෙර ඔහුගේ හිස කෙස් ගසක් ගලවා ගැනීමට මා අමතක නොකළ අතර ඒ කෙස් ගසෙන් මොහු පැවසූ දේ සත්‍යක්දයි සොයා බැලීම මගේ අරමුණ විය. මගේ පරම්පරාවෙන් එන
මගේ මුත්තගේ සිට පැවතෙන අපේ ශාස්ත්‍රීය ග්‍රන්ථයේන එක් අංජනම් බැලීමේ ක්‍රමවේදයක් ලෙස මේ කේස්ගස පුළුස්සා බලන අංජනව දැක්විය හැකි. නිවරදිව ගණ පිහිටුවා නිවරදි තාලයට මතුරා මල් යහනේ තැබූ දීසියෙන් එපිටට පහනක් පත්තු කර ඒ පහනේ රත්වෙන තෙලට මේ කේස්ගස දමා ඒ තෙල රත්වන විට මතුරා අංජනම් බැලිය හැකි. මා එලෙස අංජනම් බැලීම ආරම්භ කොට පුරා පැයක පමණ කාලයක් ගත වූ පසු මා හට සියලු සත්‍ය අංජනම් දේවතාවුන් වහන්සේ පෙන්නුම් කරන්නට විය. සිදුව ඇති දේ පැහැදිලි. නමුත් කසුන් තමන් පසුපස එන්නේ සඳුනි බව සිතා සිටියද එසේ නොවේ. කසුන්ව මැරීමට තැත් කරමින් එක් කසුන් පසුපස පැමිණෙන්නේ මල පිල්ලියකි. මියගිය සඳුනගේ පවුලේ උදවිය විසින් කසුන් මැරීමට එවා ඇති මල පිල්ලිය කසුන්ට හානියක් කිරීමට යාමේදී එය දුර්වල වේ. ඊට හේතුව නම් කසුන් තරයේම ඔහු වැරැද්දක් නොකළ බවට විශ්වාස කරන නිසායි. කෙසේ හෝ සිදුවිය ඇති වැරැද්ද හොඳින් විසඳීමට කටයුතු කළ යුතු අතර මල පිල්ලියක් සමග සෙල්ලමේ යෙදීම එතරම් නුවණට හුරු කාරණාවක් නොවන බවද මා තරයේ සිහි තබා ගත්තේය. මදක් සිත සන්තුන් කර ගැනීමට තැඹිලි ගෙඩියක් අසල ගසකින් කඩාගත් මා එය පානය කොට ටිකක් කල්පනා කරන්නට විය. යව් පිල්ලියක් ආපසු ගෙන්විය හැක්කේද යව් කෙනාටමයි. මොකද ඒ පිල්ලිය යව් කෙනාගේ ලේයට කැපකොට ඇති නිසා. මා විසින් ඒ පිල්ලි බන්ධනය කැපුවහොත් ඒ යව් කෙනාව අනිවාර්යෙන්ම පිල්ලිය මරණයට පත් කරන අතර ඒ කාරණාවද තරයේ මා සිහි තබා ගත යුතුයි. යම් අදහසක් මා සිතට නැගිනි. මැරුණු සඳුනිගේ ගෙදරට ගොස් මා විසින් සිදුව ඇති දේ පැහැදිලි කොට මේ පිල්ලිය එවූ කෙනා ලවාම නැවත මෙය ගෙන්වා ගන්නා ලෙස දැන්වීමට මා තීරණය කළමි. කසුන්ටද නොකියා මා සොයාගත් තොරතුරු ඔස්සේ ඒ තරුණියගේ ගම් ප්‍රදේශයේ වන මාතර බලා යෑමට මා තීරණය කළමි. එදින රාත්‍රියේම මා බසයක නැගී සඳුනිගේ ගම වෙත යන්නට විය. මා සොයාගත් ලිපිණයට හිමි ස්ථානය මා සොයාගත්තද එතන තිබුණේ කාලි කෝවිලකි. එහි ගොස් කතා කරන විට දැනගත්තේ සඳුනිගේ පියා මේ කාලි කෝවිලේ අයිතිකාරයා බවත් ඔහුගේ මවට බලවත් වරමක් ඇති බවත්ය. කෙසේ හෝ මා කරුණු පහදා දුන්නද ඒ කිසිවක් සඳුනිගේ පියා හෝ මව කනකටවත් ගත්තේ නැත. ඔවුන් පවසා සිටින්නේම සඳුනිගේ මරණයට වග කිව යුත්තේ මේ කසුන් බවයි. කෙසේ හෝ යම් ඉඟියක් මට ලැබිනි. එනම් සඳුනිගේ මව් වරම් ලබාගෙන තම පළමු කාරණම් ලෙස මේ පිල්ලි අර තරුණයා පසුපස එවීම සිදු කර ඇති බවයි. දෙයතින්ම සාධාරණද අසාධාරණද කියා සිතා ගැනීමට නොහැකි වූ මා නැවත වරක් ගෙදර පැමිණෙන්නට විය. දින තුනක් අවසානයේ ගොම්මන් අඳුර වැටෙන්නට මත්තෙන් මා ගෙදරට තරුණයා පැමිණියේය. මේ දවස් ටික නිින්ද ගියාද? අම්මේ හොඳට නිින්ද ගියා. අද ඉඳන් මොනවයි මොනා වේද දන්නේ නැහැ ඉතින්. ඔයා පිල්ලිය දැකලා තියෙනවද? මොනවා පිල්ලි? ඔව්, සඳුනි නෙවෙයි උඹේ පස්සෙන් ඉන්නේ ඒ මල පිල්ලියක්. කසුන් වෙවුලන්නට විය. මම පිල්ලි ගැන අහලා තියෙනවා. ඒත් මං ඒවා දැකලා නැහැ. බලමු. මං ඔයාට පෙන්නන්නම්. ඒ ඔයාගේ පස්සෙන් එන පිල්ලිය. දැන් ඔයාගේ ওই බෙල්ලට දාලා තියෙන නූල නිසා ඒ පිල්ලියට ඔයාට කරදර කරන්න බැරි වුණාට ඔයා කනකොට බොනකොට නහනකොට පවා ඌබේ ළඟටම වෙලා හිටියේ. අවස්ථාව වෙනකල් උඹව මරන්න. ඒත් ඔය ආරක්ෂක නූල තියෙනකල් ඌට උඹට ලං වෙන්නවත් බෑ. හැබැයි ඕකේ තියෙන බල තියෙන්නේ දින 3ක් යනතුරු පමණයි. ඒ කියන්නේ තව ටිකකින් ඕකේ බල පිඳෙනවා. මම උඹට එන්න කිව්වේ හැමදාම ওই නූල දාලා ගෙදර යවන්න නොවේ. මොකද අපි අමුණුෂේක්ට අපේ ඉරණම බාර දෙන්නේ අපේ මිනිස්සුමනේ.
මේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් අපි බලමු. හැබැයි මතක තියාගනි පුතෝ, මේවා සෙල්ලම් වැඩ නෙවෙයි. පොඩ්ඩේහා මෙහා වුණත් බෙල්ල ගලෝල යන්න වදින්නේ. පිල්ලි වර්ග කීපයක්ම තියෙනවා. ඉන් එකක් තමයි ඔය මල පිල්ලි කියන්නේ. තුන් කුළුඳුල්, අංග සම්පූර්ණ, ශරීරයක් ගෙන අමු සොහොන කෙල්ලලා එය දුම් ගසමින් උණු කර ඉන් වැගිරෙන සාරයගෙන මතුරා එම ශරීරය තුළටම ඇතුළු කර එම ශරීරයට මතුරා එහි චුති ආත්මයගෙන එයට අවැසි පුද්ගලයාගේ හිසකේ ගසක් ලබා දී මොහු නසනා ලෙස අනකොට යවනුයේ මල පිල්ලීන් වලටයි. කසුන් මාදෙස බලා සිටියේ තුෂ්ණිම් භූත ලෙසිනි. සිදුව ඇති සියලු විස්තර පවසා මා ගිය ගමන ගැන හා සිදුවී ඇති දේ ගැනද ඔහුට මෙතෙක් කල් මෙයින් මරණයක් නොවී බිය වී පමණක් බේරෙන්නට හේතු කරුණුද පහදන්නට විය. කෙසේ හෝ අවසානයේ ඒ සියල්ල තරුණයා විසින් පිළිගත්තේය. මා ඒ පිල්ලිය ඔහුට පෙන්වීමට එකඟ වූයේ ඔහුගේ දැඩි ඉල්ලීමටයි. නොවිලු ගොරකාමද, කුකුල්ලේ, ගව අංකුඩු, පාළු සොහනක පස්වල්පයක්, කිරිමැටි ස්වල්පයක් සහ කනා මැදිරියුගේ පසුබස එළිය විහිදුවන කොටසක් ගෙන කොටා මතුරමි එකට අනා පල්පයක් සාදාගත යුතුයි. එම පල්පය ඇස් වටා ගා අපට නොපෙනෙන බලවේග බැලීමට හැකියාව ඇත. කලින් සෑදූ පල්පය ගැන මාද තරුණයාද දෑස වටා තවරාගෙන රාත්‍රී 8ට පමණ ගෙයින් එළියට බැස්සේ ඒ මල පිල්ලිය හඳුනා ගැනීමටයි. වටපිටාවේ වත්තමායිමෙන් එපිට නොයෙක් විරූපී අමනුෂ්‍ය දර්ශන අපිට පෙනෙන්නට විය. මා කසුන්ගේ එක් අතකින් අල්ලාගත්තේ ඔහු බියවීමට තිබෙන සම්භාවිතාව අඩු කිරීමටයි. හොඳට බලන්න, මේ කට්ටිය ඔහේ එහෙ මෙහෙ යද්දී එක්කෙනෙක් විතරක් ඔයා දිහා බලාන, ඔයා දිහා කන්න වගේ බලන් ඉන්නවද කියලා. කසුන් හොඳින් වටපිට බැලූ අතර ඒ අතරතුර මා ඒ පිල්ලිය හඳුනාගත්තේය. වත්තට ඇතුළුවන වැට කඩුල්ල ළඟ තරුණයා දෙස එක එල්ලේ බලා සිටින්නේ විශාල සිරුරක් හිමි කුඩා ඇස් ඇටි දුටුවන් ලුඹුට හැගන්වන අද්භූත රුවකි. අර එයාද? කසුන් මගෙන් විමසූ විට මම ඔළුව වනමින් යැයි පැවසීය. ඔයා දැන් අර වටෙන් එළියට යන අඩියක් හරි තිබ්බොත් ඔයාගේ මලකඳ හෙට සොහොනට ගෙනත් තියෙයි. ඒ නිසා මං කියනකල් එළියට නම් අඩියක්වත් තියන්න එපා. හරිද? ඔහු එය පිළිගත් අතර අපි මීට කළ හැකි දෙයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නැවත ගේ ඇතුළට යන්නට විය. පිල්ලි ආපහු හරවල යවන්න පුළුවන්. හැබැයි එහෙම ගියොත් අර ඔය පිල්ලිය මිනිස්සු දෙන්නම මැරෙනවා. අපි එහෙම නොකර ජීවිත හානියක් නොවෙන්න වැඩේ කරමු. හැබැයි ඉතින් ඒ විදියට වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඔයාට පුළුවන් ද මේ වැඩේට මට උදව් කරන්න? මං කසුන්ගෙන් විමසීය. ඔය පිළිබඳව විශ්වාසයකින් පිළිතුරු දීය. එදින කසුන් මගේ නිවසේ සිටි අතර පසුදින උදෑසනම කසුනුත් මමත් මියගිය තරුණියගේ දෙමාපියන්, ඒ කියන්නේ පිල්ලියේ අයිතිකාරයෝ හම්බෙන්න ගියා. කසුන් දුටු ඔවුන් දැඩි ලෙස කෝපාවිෂ්ට වූ මා ඔවුන්ගේ මැදට වැඩි වී එය වැළැක්වුවා. මෙහෙමයි, අපිට හොඳින් හෝ නරකින් මේ පිල්ලිය ආපහු හිටපු තැනටම යවන්න ඕන. එතකොට ඔබතුමන්ලා තේරුම් ගන්නත් ඕනේ මැරුණු කෙනා ගියා. මෙයා මැරුවට ඒ ගිය ඔබතුමන්ලාගේ දුව, එහෙමත් නැත්නම් සඳිනි දුව ආපහු එන්නේ නැහැ. මේ වැඩ නොකර සඳිනි දුවට සෙතක් ශාන්තියක් කරන එක නේද හොඳ? තමුන්ලා දන්නවද පිල්ලියක තියෙන බරපතලකම? මම නම් හිතන්නේ නෑ ඔයාලා ඒක දන්නව ඇති කියලා. මට ඕනේ නම් තිබුණ ඒක අපස්සට හරවලා එවලා තමුන්ලට උන් හිටි තැනක්වත් හොයාගන්න බැරි විදිහට ඒ පිල්ලිය හසුරවන්න. ඒත් බැරි බැරි ගාතේ බාගෙට වැඩේ කරලා එවන පිල්ලි ආපහු යවුවත් වැඩක් වෙන්නේ නෑ. සාස්තරේ හරි හැටි දැන උගත් උදවිය නොවැ ඒකට ගැටිලා වැඩ කරන්න. මම මහත්තයාට එකක් කියන්න, දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. මම ඒ පලාතේ භාෂාවෙන්ම ඒ ටික කියන්නට උනේ මාත් ඒ පලාතේ උගත් අයෙක් බවට වහෙන් නොරෝ ප්‍රකාශ කරමිනි. කෙසේ හෝ ඔවුන් එය පිළිගත්තද
මාද වසර ගණනක් හැදෑරූ පිල්ලි ගෙන්වීමේ ශාස්ත්‍රය ඔවුන් උගෙන සිටියේ නැත. එම නිසාම අවසන් නිගමනය වූයේ පිල්ලිය විනාශ කිරීමයි. එය කිරීමට නම් මේ මල පිල්ලියේ සැබෑ හිමිකරුගේ ශරීරය අවශ්‍ය වන අතර මම ඇසූ විට ඔවුන් පවසා සිටියේ මෙයින් කිලෝමීටර් 56ක් පමණ යන තැන පාළු පෙදෙසකට වන්නට කණක් තත් තියෙනවා. එහි වල දැමූ මුස්ලිම් අයකුට අයත් ශරීරයක් බවයි. පිල්ලියෙන් කරදර කිරීමට සිදුවීමට වඩාත් සමීප කසුන්ටය. ඉන් පසුව පිල්ලිය එවූ වරම්ලාබී සඳුනිගේ මෑණියන්ටය. එනිසා ඔවුන් දෙදෙනාව කාමරයකට දමා ආරක්ෂා කොට මාත් සඳුනිගේ පියාත් මේ සිද්ධියේ නිමාවක් දකින්න අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන සඳුනිගේ පියාගේ වාහනයම නැගී අර කනත්ත වලා ගියා. පිටාවේ ඉතා පාළු ස්වභාවයක් ගත් අතර පාර අයිනේ වූ කුඩා කඩයක අපි වාහනය නැවැත්වූ අතර ඒ කවරෙක්වත් පෙනෙන සිටියේ නැත. මදක් උගුරපාදා කඩේ කවුද කියා ඇසූ විට එක් කවුළු පියනක් පමණක් හැරදමා ඔළුව එළියට දැමූ අයෙක් මහත්තයලට පිස්සුද මේ ඉසව් මේ වෙලාව එකරක් ගහන්නේ කියා ඇසුවේය. අපි එසේ ඇසීමට හේතු ඇසූ විට ඇයි මහත්තයල දන්නේ නැද්ද එයා ගමේ මැරුණු මුස්ලිම් මනුස්සයෙක් දැන් කාලෙක ඉඳලා ගොම්බන් වැටුණු වෙලාවට ලේ පිපාසයෙන් ඇවිත් මිනිස්සු සත්තු මරන් කනවා කියලා. අපි දෙන්නගේ මැස් උඩ ගියා. මහත්තයලා මේ පැත්තින් එපා උස මහත්ත හැඩි දැඩි මනුස්සයෙක්ව දැක්කොත් එහෙම පණ එපා කියලා දුවන්න තමයි තියෙන්නේ කියමින් දොර වහන්න පියා ගත්තේය. වාහනය ඉදිරියට ගෙන යන ලෙසින් මා සඳුනිගේ පියාට පැවසූ අතර ඒ අතරතුර මා බර කල්පනාවකට වැටිනි. විනාඩි කීපයකට පසු නැවතත් හඬවදි කළ මා මෙසේ සඳුනිගේ පියාගෙන් ඇසීය. පිල්ලිය යව්වට පස්සේ දේහේ ගෙල දෙකඩ කරලා කකුල් අසලින් තිබ්බද? නෑ නෑ එහෙම කළේ නෑ. එහෙම කරන්න කියලා පොතේ සඳහන් වෙලා තිබ්බේ නෑ. මා ඔල්ලුවේ අත කසා ගත්තේය. කසුන් ආරක්ෂා වීමට එයද හේතුවක් විය ඇත. එකම පිල්ලිය දෙතැනක් සිටියදී බලය විසර්ජනය වන අතර එම නිසා කසුන්ට හානියක් පැමිණවීමට ඒ පිල්ලියට හැකියාවක් අවස්ථාවක් ලැබී නැත. හරි අපි මෙහෙම කරමු. වාහනේ කැසට් එක දාලා අපි අර පේන ගහට මුවා වෙලා බලන් ඉමු. ඔය කියන අවතාර එනවද කියලා. ඌ ආව මම පෙට්‍රල් ටිකක් උගේ ඇඟට හලන්න. තමුන් ගිනි කුරක් ගහලා ඌ අවුලවන්න. කියන තරම් ලේසි නොවුනත් වැඩේ කිරීම අත්‍යවශ්‍යයි. අපි පැය භාගයක් පමණ බලන් සිටි අතර එක් වරම දසතින් කුණු ගඳක් පැමිණෙන්නට විය. වමනේ ජනතරමට කුණු ගඳ වැඩි. නමුත් ඉවසා සිටීමට සිදුවේ. අමනුෂ්‍යයා වාහනේ අසලට පැමිණ වාහනේ තුරට එමිණි. සඳුනිගේ පියාට ඇඟිල්ලෙන් තට්ටුවක් දැමුවම ඇසින් ඉඟි කළේ වෙලාව හරි බවයි. හීන් සීරුවේ යක්ෂයා පසුපසට පැන්න අපි වේගෙන් පෙට්‍රල් ඉස ගිනි දල්වන්නට විය. ඒ ෂණික අමනුෂ්‍ය හැරුණේ මගේ දිශාවටයි. මා වේගෙන් දිව්‍යා නතරතුර සඳුරිගේ පියා වාහනයට ගොඩ විය. පිල්ලි යක්ෂයා මගේ ලකින්ම දිවා අතර සඳුරිගේ පියා වාහනේ වේගෙන් මිත් යක්ෂයාව ඝට්ටණය කරන්නට සමත් විය. ඒ අමනුෂ්‍යා වේගෙන් වාහනේ වැදි ඈතට විසිවිය. අමනුෂ්‍යා තවමත් ගිනි ගන්න අතර ඒ ගින්න නොනිවෙන්නට මා අතරැඳි පෙට්‍රල් කෑනේද මා ඒ දෙසට විසි කරන ලදී. ගින්න තවත් දරුණු වන්නට විය. නමුත් ඒ අමනුෂ්‍යා ගින්නේ දැවෙමින් මොර හඬ නංවමින් කෑ ගසයි. විනාඩි කිහිපයක් යන විට එය කෙන්දිරිල්ලක් වී අඩු වී නැත්තටම නැති වී ගියේය. එළිය වැටෙනතුරු අපි එතනට වී බලා සිටියේ නැවත නැගිටිදෝ කියන සැකයට එල්බගෙනය. නමුත් එසේ නොවීය. වාහනයෙන් බැසගත් අපි පසු ඒ අසලට ගියාය. මගේ සාක්කුවේ තිබූ දෙහි ගෙඩියක් ගැන මතුරා ඒ පිලිස්සියගේ සිරුර මතර දමා ඒ වර්ණය වෙනස් වේදැයි විපරම් කර බැලුවද එය එසේ වර්ණ විපර්යාසයකට ලක් නොවූ බව අපට දැකගත හැකි වුණා. පසුව සඳුනිගේ මහුත් පියාත් සිදු උදේ නිසි ආකාර පැහැදිලි කරදී කසුන් සමග නැවත ගම්පල බලා පිටත් වුණා.
නිසි ආකාරයේ දැනුවක් නැතුව මේ දේවල් කරන්න එපා. වැඩේ වැරදුනොත් සොරිම තමයි.